ඒ පංචිකාවත්වයෙන් බිහිවෙච්ච ඒ අපූරු තරුණයා ඇයි රැඩිකල් අදහස් තියෙන රැඩිකල් මතවාදයක් එක්ක 87-88 කාලේ මේ අරගලයට සම්බන්ධ වෙන්නේ? මේකට හේතුනේ ඒවකට අපි දකපු දේ සමාජයේ අපි අහපු දේවල් බලපු පොතපතත් එක්ක මේ ලෝකේ වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරා. ඒ වෙනස මිනිසුන්ගේ ඔළු හදන එක, මේ රටේ මේ පොළව අලුත් කරන්න ඕනේ කියලා දැන තමයි අපේ විශ්වාසය තිබුණේ. ඒ නිසා කුඩා කාලේ ඉඳන් ඒ පොත්පත් බලන්න තමයි වැඩි නැඹුරුවක් දැක්වේ. ත්‍රිමා විතාන සොවිලගේ ඝාතනය වෙනකොට අපි පාසල් ශිෂ්‍යෝ, නමුත් අපි ඒ ස්ථානෙට යනවා. ඔබ ත්‍රිමා විතාන මතක් කරපු හින්දා ඔළුවට ඇන ගහලා මැරුවේ නේ? ඔළුවට ඇන ගහලා ඒ ඇන දෙකෙන් දෙකට ලණුවක් දාලා ජීප් එකක පිටිපස්සේ ගැට ගහගෙන ඇදගෙන යන ඔහු වෙනස්ව හිතපු එකනේ. වෙනස්ව හිතපු එකට විරුද්ධව. නමුත් අද අපි සමාජයේ දිහා බැලුවාම එදා අපිව ඇත්තටම තාම අපි තරුණයෝ තමයි. නමුත් අපි එදා කම්පණය වුණ විදිහ කියලා නිම කරන්න බෑනේ නේ. අර මහා සෙනගක් බයිනෙට් වලට විරුද්ධව වීදි බැස්ස මතකද? අනිවාර්යයෙන්. ත්‍රිභාවිතාරණගේ එතනදී අද වගේ මතකයි. ඒ අවමංගල්‍යය සිද්ධ කරේ බොරැල්ලේ රවුන්ඩ් අබවුට් එක මැද. ඒකේ කනගාටුදායකම සිද්ධිය එවැනි ඝාතනයක් සිදු කර ඒකේ ප්‍රධාන පුද්ගලයන් අවසානයේ ඊළඟ මැතිවරණයේදී අපේක්ෂකව හැටියට පත් වෙලා පාර්ලිමේන්තුවට එවන තරම් අපේ රටේ ජනතාව එයාගේ විඥානයේ බුද්ධිය මයිතන වෙනස් වෙන්න ඕනේ. ඔව්. එයා කිව්වේ වේදිකාවට නැගලා මට චෝදනා කරනවා ත්‍රිමා විතාරණව ඝාතනය කරයි කියලා. හැබැයි මිත්‍රවරුණ එකක් මතක තියාගන්න, නටන්න ආවොතින් ඔළුවට ඇන ගහලා විතරක් නෙවෙයි නවත්තන්නේ. අනිවාර්යයෙන්. අපි මොනවද කරේ? ඒ ජය වේවා මැතිතුනි කියලා ගැව්වා. කියලා ගැව්වා කතරේ පාර්ලිමේන්තුවට ආවා. එහෙම තමයිනේ අපේ හැටි. අපේ රට ඒ ත්‍රිමා විතාරණ ඝාතනය කරපු වෙලාවේ තිබුණු රටට වඩා අන්ත තැනකට තල් වෙලා තියෙනවා. තල් වෙලා තියෙනවා. හරි. මං කෙලින්ම අහන්න. අනිවාර්යයෙන්. මුතු මහන්න ඕන දෙයක්. අපිට විජේ කුමාර තුගත් නැති වුණා. අපිට ප්‍රේම කීර්තිත් නැති වුණා. ඒ ඔබගේ අරගලයේ හින්දා. අරගලයකදී මිනිසුගේ ජීවිත නැති වෙන්න පුළුවන්. ඒ සාධාරණීකරණය කරන්නේ කිසිම ඝාතනයක්. නමුත් අරගලය කියන එක මුවාවෙන් විවිධ අරමුණු මුදුන්පත් කරවා ගැනීමේ සංවිධාන බිහුණා කියන එක අපි දන්නවා. අපි දන්න ජූලියස් පූචික්, ඔබතුමත් දන්න අමරණීය පුවත්පත් කලාවේදියා, එයාගේ අවසානයේ පැන්කැන්ටිස් ඒ සිරකඳුවරිය ඉඳන් එයා ලියපු අන්තිම සටහන උනේ මිත්‍රවරුනේ ප්‍රවේශම් වෙන්න. ඒ නිසා එවැනි මාධ්‍යවේදීන් ඉන්නවා නම් අපි කියන්නේ එවැනි ජනගත පුද්ගලයන් තමන්ගේ ආරක්ෂාව ඔවුන් සපයා ගත යුතුයි. ඒක අත්‍යවශ්‍යයි.